හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලට අරන් ආවේ මම කෙමිස්ට්‍රි වලට එකක් ගත්තේ කොහොමද සහ ඒකකට මේ අන්තිම මාස දෙක ඔයාලා වැඩ කරන්න ඕනේ කොහොමද කියලා මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලගේ කාලය අපරාධින් දම වැඩි වෙලාවක් ගන්න නැතු අවශ්‍යම ටික කියන්න. ඉතින් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි වගේම ෆස්ට් ෂයි අයකටත් ඒ කියන්නේ කෙමිස්ට්‍රි අවුල් වගේ නම් වීඩියෝ එකත් එක්ක ඉන්න කියලා මම කියනවා. නංගි මල්ලි මම කෙමිස්ට්‍රි වලට හොඳ එකක් ගන්න මට ගොඩක් මුදව් වුණේ මම නිවැරදි විදිහට පාස් පේපර්ස් කරලා ගත්ත ප්‍රැක්ටිස් එකේ. මම අද ස්පෙෂලි කතා කරන්නේ MCQ එක ගැන. මොකද ඒකකට යන MCQ හදාගන්න එක අනිවාර්යයි. MCQ එකක් කියන්නේ එක ලකුණක් අනිවාර්යෙන්. MCQ 45ක් කියන්නේ එතන අමු අමු යම ලකුණු 45ක්. ඔයාලා පේපර්ස් කරනකොට 2022 ඉඳන් ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ එළවලු පේපර් එකේ ඉඳන් 2012 වෙනකන් MCQ එකකින් එක ටයිමින් තියලා කරන් යන්න. මන් 2022 ඉඳන් කියලා කිව්වේ අපිට තියෙන පොඩි කාලයක් හන්දා හදිස්සියවත් ඔක්කොම පේපර්ස් ටික කරගන්න වෙලා මදි වුණොත් අපි ඒ කියන්නේ ළඟම අවුරුදු ටිකේ ටික මුලින්ම කළා හින්දා බය වෙන දෙයක් නැහැ. ඔයාලා අනිවාර්යෙන් ටයිමින් වලට ඒ කියන්නේ පැය එක විනාඩි 50කට වගේ MCQ පේපර් එක කරන්න. ඊට පස්සේ ඒකේ හරි වැරදි බලලා 50 ලකුණු කීයද කියලා දාන්න. ඊට පස්සේ තමයි වැදගත්ම දේ කරන්න ඕනේ විවරණ ලියන එක. ඒක පේපර් එකක් කරලා ඒකේ ලකුණු දාලා වැරදිච්ච ප්‍රශ්නකින් එක අරන්. ඔයාලා වැරදිලා තියෙන්නේ ඔයාලා දන්න දෙයක් වෙන්න පුළුවන් නොදන්න දෙයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරේ තියෙන නෝට් එක. ඔයාලා ළඟ තියෙන නෝට් එක රිසෝස් බුක් එකක ගන්න පුළුවන්, ක්ලාස් එකේ නෝට් එකක් ගන්න පුළුවන්, ඉස්කෝලේ නෝට් එකක් ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට උත්තරේ විතරක් නෙමෙයි නෝට් එකෙන් බලලා ඒ අවට තියෙන ඒහා සම්බන්ධ වෙන කරුණු අරගෙන වැදගත් පොයින්ට් එක ඔයාලා පොඩි ෂෝට් නෝට් එකක් වගේ හදලා විවරණේ විදිහට ලියන්න. ප්‍රශ්නෙට අදාළ උත්තරේ විතරක් නෙමෙයි හා සම්බන්ධ පාඩමේ වැදගත් පොයින්ට් ඔක්කොම විවරණ පොතේ ලියන්න. මොකද ඒ ප්‍රශ්නෙම නෙමෙයි ඒ වගේ ප්‍රශ්න ආයි පේපර්ස් වලට එන්න පුළුවන්. ඔයාලට මෙහෙම නෝට් වලින් හොයලා විවරණේ ලියන එක වෙලාව යනවා අපරාධ කාලය කියලා හිතනවා නම් කීයටවත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. මොකද පාස් පේපර්ස් වල එන්නේ හැමදාම එකම ප්‍රශ්න ටික එකම රටාව තමයි තියෙන්නේ. ඔයාලට පාස් පේපර්ස් දෙක තුනක් කරනකොට තේරෙයි. MCQ පේපර් එක හදන්නේ මුළු සිලබස් එකෙන් හන්දා ඔයාලට මේ විදිහට පේපර්ස් ලියලා දන්නේ නැති ඒවා විවරණය කරලා ඔළුවට දාගත්තම සිලබස් කවර් වීමකුත් එනවා. අනික එක්සෑම් එකට යන්න ඉස්සෙල්ලා ඔයාලට මේ විවරණ පොත බලලා Tamanට වැරදුණු තන් හරියටම අවබෝධ කරගෙන ඒව එක්සෑම් එකේදී ඒ වැරදි ආයෙත් නොවෙන්න වග බලා ගන්න පුළුවන්. මේ විදිහට කරගෙන යද්දී ඔයාලගේ පාස් පේපර්ස් වල වැරදුණු සංඛ්‍යාව අඩු වෙලා ලකුණු වැඩි වීමක් ගන්නවා. වැඩි වෙන්න ගන්නවා. මැදදී පේපර්ස් දෙක තුනක වගේ ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට ඒව ගණන් ගන්න එපා. ඒක සාමාන්‍යයි. ඔයාලා දිගටම කරගෙන යන්න. කෙමිස්ට්‍රි කියන්නේ කොච්චර ලේසි විෂයක්ද කියලා එතකොට ඔයාලට තේරෙයි. ඇත්තටම කෙමිස්ට්‍රි ලේසි. ඒක ඇති දෙයක් නැහැ. හැමදාම ඉන්නේ එකම ටික වගේ. ඔයාලා අවංකව විවරණ ලියලා තේරුම් අරන් කරොත් ඔයාලට මමයි මාස දෙක හොඳටම ඇති. MCQ ලකුණු 40-45 පන්නන්න. ඇත්තම ආට පුළුවන් මාත් කර එහෙම තමයි. තාමත් පාස් පේපර්ස් කරන්න හිතලවත් නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් දැම්ම පටන් ගන්න. තාමත් පරක්කු නැහැ. මේ මාස දෙක හොඳටම ඇති ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න. මේම කරද්දී අනිවාර්යෙන් ඔයා විෂයන් තුන බැලන්ස් කරන්න ඕනේ. කෙමිස්ට්‍රි වලට ඔයා වැඩ කරන වෙලාවෙන් තුනෙන් එක කාලයක් තමයි දෙන්න ඕනේ. ඔයාලට මෙහෙම කරගෙන යද්දී අමාරු ප්‍රශ්න කියන්නේ කොච්චර කරත් තේරුම් ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙනුවෙන් ගොඩක් කාලය වැය කරන්න යන්න එපා. ඒවා අතහැරලා අනිත් ප්‍රශ්න වලට යන්න. මොකද වැඩ කරන ටයිම් එක අපි බැලන්ස් කරන් යන්න ඕනේ. අපිට මොකද වැඩි කාලයක් නැති හින්දා. මන් සෙකන්ඩ් පේපර් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නම්. 2022 ඉඳන් ආපස්සට සෙකන්ඩ් පේපර් උත් ටයිමින් තියලා කරගෙන යන්න. ඊට පස්සේ මාකින් ෂීම් එකට අනුව තිතටම ලකුණු දාන්න. ඔයාලට මේ මාකින් ෂීම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකෙදි ඔයාලට ඕන නම් පසුගිය අවුරුදු ටිකේ ස්ට්‍රක්චර් පේපර් ටික පැය හෝ විනාඩි 45 ගානේ ටයිමින් තියලා වෙනමයි රචනා පේපර්ස් ටික පැය දෙක ගානේ ටයිමින් තියලා වෙනමයි කරලා මාකින් ෂීම් එකට අනුව ලකුණු දාගන්න පුළුවන්. නැත්තම් ඔයාලට පැය තුනක් කරන් සෙකන්ඩ් ෆුල් පේපර් එකම කරලා බලන්න පුළුවන්.
රචනා පේපර් එකේ තෝරගන්න ප්‍රශ්න හතරට ඔයාලට පාසු හා ලේසිම ප්‍රශ්න හතරක් තෝරගෙන දැන් මේව ටයිමින් වලට ලියලා ප්‍රැක්ටිස් වෙන්න මාකින් ෂීම් එකට අනුව ලකුණු දාලා අඩුපාඩු මේ කාලේ හදාගන්න බලන්න ඒකෙන් ඔයාලට එක්සෑම් එකේදී ලකුණු එන්න උත්තර ලියන්න ඕන කොහොමද කියලා හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලට වැඩ කරන වෙලාවට වැදගත් වෙන කරුණු ටිකක් තමයි වැඩ කරන වෙලාවේ අදාළ පොත් එක විතරක් මේසේ උඩින් තියාගන්න අනිත් පොත් හා අනවශ්‍ය දේවල් ඔක්කොම මේසේ උඩින් අයින් කරන්න අනිත් එක තමයි වතුර බෝතලයක් ළඟ තියාගන්න ඔයාලට ස්ට්‍රෙස් අඩු වෙන කරගන්නත් ඒක ගොඩක් උදව් වෙනවා ඉතින් ඔයාලා මේ විදිහට අවංකව කළොත් ආ දැන් ඉන්න මට්ටමේ ගොඩක්ම ඉස්සරහට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් පුළුවන් හැම වෙලෙම වැඩ කරන්න කරන වැඩේ උපරිමයෙන් කරන්න මේකෙ වෙන්නේ ඔයාගේ තීරණාත්මක දවස් ටික කියලා හිතලා කම්මැලි නැතුව වැඩ කරන්න ඉතින් ඔයාලා හැමෝටම ජය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා